Garu Wijepala Hettiarachchi mathuma obathumata vinadi 10ak thiyena Lassane Garu Mantrithumani ma satutu wenawa wasara 40ak 30 tibitcha eda JR ge bahubhuta vyavasthawa kiyala boho denek prashna karapu vivechane karapu vyavasthawa sammatha karanda weda katiyutu karaddi eken ඇති වෙච්ච 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරනකොට බෝධිය ළඟ ගිහිල්ලා පිටකොටුවේ උද්ඝෝෂණ කළා සත්‍යාග්‍රහ ක්‍රියා කළා ඊට පස්සේ මේ රටේ ඇති වෙච්ච විනාශය පිළිබඳව අපි කවුරුත් කනගාටු වුණා මම කියනවා ගරු අපේ මේ සිසිර ජයකොඩි මගේ උගත් නීතිඥ ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශ කළේ හරියට ගමි වහරක් තිබෙනවා යන්නේ කොහෙද ඇව්වහම මල්ලේ පොල් කියලා කතාවක් තියෙනවා එතුමා මහා සුන්දර වචන පාවිච්චි කළා ජාති වාක්සල්යෙන් දේශ ප්‍රේමීත්වය ගැන කතා කරා මම කතා කරන්නේ මේ පහුගිය 40 වසරක් තිස්සේ තිබිච්ච ව්‍යවස්ථාව තුල අවුරුදු 30ක් තිබුණ යුද්ධේ එවන යුද්ධයේ පෝෂණය වෙලා තියෙන මේ ව්‍යවස්ථාව තුලින් යුද්ධය හැදිලා තියෙන මේ ව්‍යවස්ථාව තුලින් යුද්ධය ඉදිරියට ගිහිල්ලා තියෙන මේ ව්‍යවස්ථාව තුලින් යුද්ධෙන් පස්සේ අපිට අවුරුදු 10යි වැඩක් කරන්න තිබිච්ච කාල සීමාව තුලේ ඒකත් මම කියන එතුම කියනවා පාලමක් ගැන කියලා මම උතුරට ගියාලු ඒ පැත්තේ යනකොට එතුම කියනවා මේ පාලමකට ලෑලි ටිකක් දාගන්න බැරි ආණ්ඩුවක් කියලා. හැබැයි පාලම් හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියට එදා මෙතුමල්ල කිව්වේ පාලම් හැදුවා, පාරවල් කාපට් කරා, පාසල් හැදුවා, නොඑක් සංවර්ධන යෝජනා කරා. නමුත් මතක තියාගන්න පහුගිය මැතිවරණයේදී ජනාධිපතිවරණයෙන් එතුම පරද්දන්න වැඩියෙන්ම කටයුතු කරේ මේ රටේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව. එහෙමනම් ඇයි මේ ව්‍යවස්ථාව තුලින් මේ රටේ ජනතාවගේ සහජීවනය ඇති වුණා නම් ඒ ජනතාවගේ විශේෂයෙන්ම ජාතිවාදය නැති වුණා නම් මම අහනවා අද මේ වෙනකොට මේ මිනිසුන්ගේ සිස් සතන් මේ සංහිඳියාව කියන වචනයට ඇත්ත වශයෙන්ම අපමල් රේණුවක තරම්වත් මේ ව්‍යවස්ථාව තුලින් යමක් ඉස්ස වෙලා නැහැ ඒක ඉතාමත් පැහැදිලි එතුමා කතා කරනකොට කියනවා අද මේ ව්‍යවස්ථාව ගැන මෙහෙමනම් මේක වෙනස් කරන්න ඕන නැහැ කියන මතේ තියෙන්නේ එතුම විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේකට කැමති නැහැ. එතුමල මොන විදියට කිව්වත් 13 plus දෙන්න කියලා ඉන්දියාවේ ගිහිල්ලා Hindu පත්තරයට කිව්වත් ඊට පස්සේ ඇවිල්ලා නැහැ මම එහෙම කිව්වේ නැහැ කියලා ලංකාවේ මිනිස්සුන්ට කිව්වත් මම කියනවා හෘද සාක්ෂියන එතුම 1989 මේ ජනමත විචාරණයත් එක්ක මේ විශේෂයෙන්ම ඒ කාලේ ඇතිවෙච්ච මනාප ක්‍රමයත් එක්ක එතුම පාර්ලිමේන්තුවට ආවේ නැත්නම් එතුම මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ. එතුමාට සාමාන්‍ය හෘද සාක්ෂියනෝ තියෙන ඒතර කැක්කුමක්. නමුත් අපි එක්සත් ජාතික පක්ෂය හැටියට අපි අවුරුදු 30ක් 40ක් 30 අපේ නිර්මාතෘවරුන් හදපු අපේ නායකින් හදපු ව්‍යවස්ථාවට ඇයි එක්සත් ජාතික පක්ෂය මේකට විරුද්ධුනේ? ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් ජනාධිපතිවරයා මේකට විරුද්ධුනේ? ඇයි හැමදාමත් රට බෙදනවා කියපු අපේ කටයුතු කරද්දි රට බෙදනවායි කියපු ජනතා විමුක්ති පෙරමුණ ඇද ඇයි මේ ව්‍යවස්ථාවට එකඟ වෙලා තින්නේ කියන එක පිළිබඳව අපමල් රේණුවක තරම් මොලයක් තියෙන මේ කණ්ඩායමට මම කියන පොඩ්ඩක් හිතන්න ඕන කියලා. අපි දන්නා ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ ඕනේ ඇයි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි. අපි විශේෂයෙන්ම සදාහන් කරන්නට ඕන මට මේ වෙලාවේ මේ රටේ ඉතිහාසය විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය දෙස බැලුවත් මීට වසර 230කට පෙර එනම් 1787 දී ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට තෝමස් පේන් කියන නැමැති දේශපාලන ක්‍රියාකාරිකයා ප්‍රසිද්ධ ලිපියක් ලිව්වා. ඔබ රැස්ව සිටින්නේ පාලනේ ව්‍යාකරණයට ලිවීම පමණක් නොව පුද්ගල නිදහස සඳහාද එම ව්‍යාකරණය අදාළ කිරීමට බවද අමතක නොකර මතක තබා ගන්න කියලා. එනිසා මේකෙදී අපිට පැහැදිලිව තිබෙනවා ව්‍යවස්ථාවක් නිකන් කරගහගෙන යන්නට නෙමෙයි ලෝකේ ව්‍යවස්ථාවක් ඕන රටක නිර්මාණය වෙනකොට ඒ රට අනිත් තැනදී පේන් තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා මූලාසනේ මන්ත්‍රීතුමනි ඉතාමත් පැහැදිලිව කියනවා දේශපාලකගේ බලය අසහාය කරන්නේ නැතුව පුරවැසියන්ගේ බලය ශක්තිමත් කිරීමේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික වගකීම වන්නේ කියලා එතෙන්දී එතුමා තවදුරටත් කියනවා විශේෂයෙන්ම පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කරන ශක්තිමත් යාන්ත්‍රණයක් නැතිනම් එතන ව්‍යවස්ථාවක් නැතයි කියනවා තෝමස් පේන්ගේ සහභාගීත්වයෙන් ලියු 1789 මිනිසාගේ සහ පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශනය සඳහන් කළේ මේ නිසා අපිට ඉතාමත් පැහැදිලිව පේනවා ව්‍යවස්ථාව කියලා කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ යම් ආකල්ප විකල්ප හැදෙන්නට ඕන මිනිස්සු අතර තිබෙන දැන් විශේෂයෙන්ම බහු ආගමික ජාතීන් රටක් හැටියට
මට මතකයි මීට දින කීපයකට කලින් තියෙන සංවිධානයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක් එතුමා මට මතකයි ප්‍රභාකරන් LTT නායක ප්‍රභාකරන් එක්ක බොහොම සමීපව හිටපු කෙනෙක් එතුමා දේ සියල්ල අත්හැරලා අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිනවා එතුමි තමත් පැහැදිලිවම කිව්වේ මොකද්ද එතුමාගේ කතාවේදී මං ඇහුවා ද්‍රවිඩ භාෂාවෙන් එතුමා කියනකොට පරිවර්තනිය මං අහගෙන හිටිය කතාව අවසන් වෙනකොට අපිට ෆෙඩරල් එපා අපට ෆෙඩරල් එපා අපට ෆෙඩරල් එපා අපට දෙයියනේ කියලා අපි අවුරුදු 30 යුද්ධයෙන් බැට කාලා තිබෙනවා කරුණා කළා මේ රට වෙනස් කරන්නට අවශ්‍ය නම් අපිට විශේෂයෙන්ම බලය බෙදෙන ඉතාමත් සාධාරණ යුක්තිසහගත හැම කෙනෙකුටම ජීවත් වෙන්න පුළුවන් රටක් මේ රටේ බිහි කරන්න නිර්මාණය කරන්න දෙයියනේ කියලා අපට රැයට පැලක හරි අපිට මැදියම් රැය ගෙවලා අපිට පහන් කරන්න පුළුවන් පැල්පතක හරි ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදන්න කියලා ඒක හැදුනද පහුගිය කාලය තුල එනං එතුමාද කියනවනම් යෝගේශ්වරන් මන්ත්‍රීතුමා අද සම්බන්ධන් විපක්ෂ නායකතුමා කියනවනම් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මෙවැනි තත්ත්වයක් මේ රටේ ඇති වෙලා උතුරේ සිංහල දජය ඔසවන්නට ප්‍රභාකරන් එදා දාපු සියලු දේවල් වලින් වෙනස් වෙච්ච රටක සම්බන්ධන් කියන විපක්ෂ නායකවරයෙ ගිහිල්ලා ජනාධිපතිතුමා අගමැතිතුමාල එක්ක මේ කටයුතු කරන්න තරම් මෙවැනි අවස්ථාවක් ලෝකේ කිසිම වෙලාවක මේ ලංකාවේ මේ වගේ අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්නවද? තව දුරටත් ජාතිවාදී ආකල්ප තුලින් මේ රට ගිනි තියලා මේ රට සම්බන්ධර්ණයේ තිබෙන අරුණලු කාබාසිනියා කළා මේ රට අලුත් රටක් හැටියට නිර්මාණය කරන්න තිබෙන අවසාන අවස්ථාව පැහැර හරින්නට මේ මන්ත්‍රීවරුන් ලෑස්ති වෙනවා නම් අපි තාමත් කනගාටු වෙනවා. අවුරුදු 30ක් යුද්ධයේ තුල අපි බැට කාපු මිනිස්සු උතුරේ මිනිස්සු විතරක් නෙමෙයි දකුණේ සිංහලින් හැටියට ඒ තුලින් ඇති වෙච්ච ඉතාමත්ම දරුණු ප්‍රපාතයකට අපි ඇද වැටුණා. අපි ගින්ගඟ අසබඩ ජීවත් වෙච්ච මිනිස්සු ගින්ගඟ යෝජනා ක්‍රමය අවුරුදු ගානක් තිස්සේ ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නිදහස හම්බු වෙලා අවුරුදු 70ක් තිස්සේ තවමත් අපට ගින්ගඟට අලුත් දෙයක් කරන්න බැරි වුණා. තවමත් අපි ජීවත් වෙන්නේ ඒකෙන් ලැබෙන අර නොඑක් අවස්ථාවල් ලැබෙන අනාථාධාරු වලින් ජීවත් වෙන ඉතාමත්ම දරුණු ඉතාමත්ම අවාසනාවන්ත කාලකන්ණි මිනිසුන් බවට පත් කරන්න තිද්ද උනේ මේ විවස්ථාව තුලින් ඒ වගේ මේ රටේ ඇති වෙච්ච මේ යුද්ධය තුලින් අපිට අපි ඒ තුලින් ඇති වෙච්ච මේ කත්තයන් ඒක හොඳයි ඒ වගේ තත්ත්වයන් හොඳයි ඒකාධිපති පාලකයන්ට යුද්ධය තියලා ජාතිවාදී අවුස්සලා කුල මලකම් ගෙනල්ලා සියල්ල ගෙනල්ලා ඒ තුලින් මේ රට නොසන්සුන් කරනකොට ඒ ඇයිට ඉන්න පුළුවන් කවදාවත් මිනිස්සු නැකටුනේ නැහැ රුසියා විප්ලවය අපි දන්නවා මුලාසනේ මන්ත්‍රීතුමා ඉතාමත් හොඳින් දන්නවා කියුබානු විප්ලවය දන්නවා ඒ රටවල් වල මෙරට යම් කිසි වෙනසක් ඇති උනේ කොහොමද කියන එක දන්නවා චීනය අද මේ තරම් දියුණු වෙලා තින්නේ කොහොමද කියලා අපි දන්නවා ලෝකේ රටවල් අභියෝග කර එදා චීනයට එදා ඇමරිකාව ඒ වගේම ජපානය වගේ රටවල් අභියෝග වල ගිහිල්ලා ඒ සියල්ල අද වෙනස් කළා ලෝකේ කෝටි ගාණක් වැඩිම ජනගහනක් ඉන්න රට බවට පත් වෙච්ච චීනය අද දියුණු වෙලා තින්නේ කොහොමද ඒ නිසා මේ මතවාද තියෙන්නට පුළුවන් නමුත් අපට අවශ්‍ය වෙනවා මම කනගාටු වෙනවා මොකද එදා හැම ජනාධිපතිවරයෙක්ම විවස්ථාව වෙනස් කරන්න ඕන කිව්වා ඒ නිසා තමයි විශේෂයෙන්ම මේ පිළිබඳව අපි සැලකුවේ ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩියක් තියෙනවා අපි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ තත්ත්වයට ඉතාමත් පැහැදිලිව මුහුණ දුන්නා ඒ නිසා තමයි එතුමා කිව්වේ මම මේ රටේ මම සමහර වෙලාවල් මගේ බහුතරයේ තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නමුත් එතුමා කිව්වා මුළු පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂයක් හැටියට අරගෙන මේ ව්‍යවස්ථාව වෙනස් කරනවා කියේක තමයි කරන්නේ අපි මේක නොකරනම් මොකද්ද කරන්නේ අද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොගෙනුනා නම් අද මේ අය අඬවැර ගහන්නේ දඟලන්නේ උද්ඝෝෂණ කරන්නේ පිකටින් කරන්නේ වහාම ගෙනෙව් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියලා අප අද මේක ගේනකොට කියනවා හපෝ මේකට අත තියන්න එපා ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ වෙනස් වෙන්නට ඕන මේක වෙනස් කරන්න වේකාධිපති වියරුවෙන් මේ රටේ පාලකින් මේ රට විනාශ කරපු මේ විධායක ජනාධිපති ක්‍රමයක් වෙනස් කළා මේ රටේ සමානුපාතික යෝජනා ක්‍රමෙන් මනාප ක්‍රමය මේ රටෙන් තුරන් කළා කේවල චන්ද ක්‍රමය මේ රටේ ඇති කළා සිංහල දෙමළ දමිළ මුස්ලිම් සියලු ජන කොටස් එක්ක ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හැම මිනිහටම තමන්ගේ ආත්ම ගරුත්වය තිබෙනවා මම ඊයේ මට එක විනාඩියක් දෙන්න ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම සංගීත සංහිඳියාව පිළිබඳ එක්තරා වැඩසටහනකට සම්බන්ධ වුණා. ඒක හිටපු ජයතිලක බණ්ඩාර මහත්මිය කියපු ඔබතුමාලා දන්නෝ ජයතිලක බණ්ඩාර කියන මේ රටේ ප්‍රවීණ මර්ධන නිරලක් වෙච්ච ගායන ශිල්පියෙක්. එතුමා කියනවා එක්තරා කතාවක්. එතුමා මේ සුනාමිය තුලින් විනාශ වෙච්ච කඳුරකට ඒ කියන්නේ ඒකේ ජීවිතය ගොඩ ගන්න මිනිස්සු එකතු වෙච්ච කඳුරකට ගිහිපු වෙලාවේ එක්තරා පුංචි දරුවෙක් කන්නනවා සිංහල දරුවෙක්
එක් සිංහල දරුවගේ අම්මයි තාත්තයි දෙන්නම සුනාමියෙන් විනාශ වෙලා. ඒ දරුව අම්මකෝ තාත්තකෝ අනේ අම්මයා මේ තාත්තේ කියලා කියනවා. ඒ පොඩි දරුවා එක් අඬන ඒ කෑ ගහන සද්දය අසාගෙන හිටියා මුස්ලිම් කාන්තාවක් තමන්ගේ ආදරණීය බිලින්දට කිරි දෙමින් හිටියේ. ඇය තමන්ගේ ඒ තනපුඩුවෙන් කිරි දෙන එක ගලවලා තමන්ගේ ඒ මුස්ලිම් කාන්තාව ඒ දරුවා බිම තියලිවලා ඇවිල්ලා අර දරුවා වඩාගෙන තමන්ගේ ඇකේ තියාගෙන ඒ දරුවට කිරි ටික දුන්නා. ඒ කිරිවල තිබුණේ සුදු පාට. ඒ කිරිවල සුදු පාට එතන මුස්ලිම් කිරි කියලා තිබුණේ නැහැ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. එතන දෙමළ කිරි කියලා තිබුණේ නැහැ. එතන සුදු පාට කිරි මවකගේ මාතෘත්වයේ සෙනෙහසින් ඇති වෙච්ච කිරි ටික. ඒ කිරි ටික බිව්වේ අර දරුව බලනකොට ඇඬුවේ නැහැ අඬා හැටිම නැවැත්තුවා. මම අහන එක ප්‍රශ්නේ එකයි. මේ රටේ මේ සුදු කිරි සේතවන්න කිරි රත්වන්න රුධිරය බවට පත් වෙලා මේ රටේ හැම මිනිහෙකුගේම ඒ දිවෙනව නම් ඇඟේ එතන මුස්ලිම් දෙමළ සිංහල මැලේ වෙන්න පුළුවන් හැම මිනිසෙකුගේම සිරුර තිබෙන්නේ රතුලේ. එහෙමනම් මම අහනවා මොකද්ද මේ ජාතිවාදය? මොකද්ද මේ කාලකන්ණි ජාතිවාදයට අපි පහින් ගහන්න ඕන? මේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයට අපි සම්පූර්ණයෙන්ම විරාමය තියන්නට ඕන. සුමන්තිරන් මන්ත්‍රීතුමාලා අද සම්බන්ධලා යෝගේශ්වරන්ලා අද මේ සියල්ල එකට එකතු වෙලා ඉන්නකොට ඇයි බණ්ඩලාට එහෙම නැත්තම් මේ අපේ රටේ දකුණින් ඉන්න සිරිපාල්ලට එහෙම නැත්තම් ඥානවති අක්කලට මේකට එකතු වෙලා ඒ සින්න තම්බිත් එක්ක මේ වැඩ පිළිවෙලට යනකොට අනිත් පැත්තෙන් මොහොමඩ්ලට එක්කම අනිකුත් ඒව අසහනලාට මේකට එකතු වෙන්න පුළුවන් කමක් තියෙන. මේ අවස්ථාව අපිට ලැබිලා තිනවා. අර සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මම දන්න උගත් නීතිච්ච ගැටියට තාම සමා වෙන්න විනාඩියෙන් ඉවරයි. තවමත් එතුමා මේ තිබෙන ඉතාමත්ම පැහැදිලුවම් තිනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් කියලා. මේ මණ්ඩලය මේක අනු කමිටු වාර්තාවක්. කමිටු වාර්තාවට ඕන තරම් විවේචන කරන්න පුළුවන්. ඔබතුමාලගේ යෝජනා දෙන්න. එහෙනම් මේ සියලු යෝජනා එක්ක අපි සූදානම් වෙමු. ඉතාමත් පැහැදිලිව අපට කාටත් එකග වෙන්නට පුළුවන්. සියලු දෙනාටම සතුටු වෙන්නට පුළුවන්. මේ රටට හිතකර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව තුල කතා කරන්න අවශ්‍ය වැඩපිළිවෙලට අපි ශක්තිය දෙන්න ලෑස්ති. ඒ සඳහා දිවිහිමියෙන් අපි කටයුතු කරනවා. ඒක මේ රටක් ලෝකයක් නිර්මාණය කරන්නට විශේෂයෙන්ම ජාතියක් හැටියට ළඟා සිටවන්නට කියන පණිවිඩය ප්‍රකාශ කරමින් මේ සඳහා එක්සත් ජාතික පක්ෂය හැටියට අපි දිවිහිමියෙන් මේ සඳහා කටයුතු කරනවා කියන එක මතක් කරමින් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.